Tapi hän mun mielestä näkyy 40. Se lämmä niin rupana siirtyniä käteet. Tein, että kohta me siirtyään dekheem loku taranga kaariittu äkteen. Saha loku mangi päätteen hiittyneen, loku peidän äkteen äkkiäni. Godaak deval maintain karan nooni, vishajan personality ka, look ka, body ka. En deval lo takka mun maata karan. Saha eikä kenna mun kanti hiittaan. Eikä äkkiäni mage personality katteekka. මගේ වෘත්තිය ගොඩාක් ළඟයි. මොකද කිව්වොත් මම ගොඩාක් විලාසිතාවට කැමති කෙනෙක්. ඒ වගේම මම පෞද්ගලිකවත් රූපලාවන්‍ය කටයුතු ගැන ඒ වගේම විලාසිතා මේකප් ඒ හැම දෙයක් ගැනම ගොඩක් උනන්දු කෙනෙක්. ඉතින් ඒක ගොඩාක් ගැළපෙනවා සහ වැදගත් වෙනවා මගේ වෘත්තියට. මොකද මම වෘත්තියම ඇක්ට්‍රස් කෙනෙක්. දැන් අතර මම මොඩලින් කරනවා අඩුයි. මොඩලින් කරන්නේ නැතිම තරම්. මොකද මම ඉන්ඩස්ට්‍රිකට ආපුවලුත් ඇතරම් මොඩල් කෙනෙක්. එතකොට ඉතින් මං රෑම් ෂෝස් ටිවි කමර්ෂල්ස් මොඩලින් වල කරන හැම දෙයක්ම කරලා තිබුණා. ඒත් මගේ ෆස්ට් චිත්‍රපටය ආදරණීය වස්සානය චිත්‍රපටය මම රඟපෑවට පස්සේ එතකොට දැන් මම මොඩල් කෙනෙක් මම මුකුත් දන්නේ ආ මේ කැවිලා රඟපාන්නකෝ මම ඉතින් ගිහලා රඟපෑව මුකුත් දන්නේ ඩයලොග් එක දුන්නා ඒකත් කිව්වා මං ගෙදර වෙලෙත් මගේ වැඩකට කැටිතු කරගෙන හිටියා ඉතින්. ඉතින් අවුරුදු දෙකකට පස්සේ තමයි ෆිල්ම් එක රිලීස් වුනේ. ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ ඉතින් උන පත්‍ර වලින් කෝල්ස් ආව ඇඩ්‍රස් එක ඉල්ලනවා ආයෙත් කියනවා මම යන්නේ නැත්නම් ප්‍රීමියර් එකටවත් ගියේ නැහැ. ඊට පස්සේ ටික දවසක් යද්දි මෙන්න මට එනවා මිටි ගණන් ලියෝ. මම බලමු මොකද්ද වෙලා තියෙන්නේ. කියලා බලද්දි මගේ චිත්‍රපටිය බලපු රසිකයෝ තමයි එවල තියන්නේ ලියුන් ටික. ඉතින් ඇත්තටම ඇක්ට්‍රස් කෙනෙක් වුණාම ඒ කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක්ට මොකක් හරි චරිතයක් නිරූපණය කරපුවාම ඒ ලැබෙන ආදරය පිළිගැනීම සහ ඒ තමන්ට ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයකට ලං වෙන්න බෑ. කියන්නේ නිරූපණ ශිල්පිනියකට ඒක ලැබෙන්නේ නැහැ මම දන්නවා. ඉතින් එදා ඉඳන් තමයි මම ඇත්තටම මේ රංගන පැත්තට යොමු වුණේ. මොකද කුමරත් මගේ චිත්‍රපටියට පස්සේ දිගටම මට රංගනය සඳහා තමයි ආරාධනා ලැබුණේ. ඉතින් ඒ චිත්‍රපටිය ගැන ඇත්තටම කතා නොකරන දවසක් නැති තරම්. ඒ කියන්නේ මගේ මේ ජීවිතේ දැන් අවුරුදු 14කට විතර කලින් ඒ චිත්‍රපටිය රඟපෑවේ. ඒත් අද වෙනකලුත් තවම එක්කෙනෙක් හරි ඒ චිත්‍රපටිය ගැන මතක් කරනවා ආදරණීය වස්සන. මොකද එච්චර රසිකාව සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා මට ඒ චිත්‍රපටිය නරඹලා. ඉතින් ඒක හරිම තෘප්තිමත්. ඉතින් නිරූපණ ශිල්පිනියට මං ශිල්පයට මං කැමතියි. ඒ රංගන ශිල්පය කියන්නේ ඊට හාත්පසකින් වෙනස් දෙයක්. ඉතින් ඒ වගේම දැන් මම ඇත්තටම එන්ජොයි කරන එක ගැන මට හම්බෙන ඩිෆරන්ට් කැරක්ටර්ස් ඒව රඟපාන්න ගියපුවාම අපි ඒවට හැඩගැහෙන්න ඕනේ විදිහ ඒ වගේම තවත් කෙනෙක්ව අනුකරණය කරනවා හා සමානයි. ඒ වගේම තවත් චරිතයකට අපි දැන් ඒ අපි රඟපාන ඒ චරිතය රියල් කියලා අපි පෙන්වන්න ඕනේ. දැන් මම ඉන්න විදිහට මට ඒ චරිතයත් කියලා රඟපාන්න බෑ. ඉතින් ඒක ඇත්තටම චැලෙන්ජ් එකක්. ඉතින් ඒකට ගොඩක් පුරුදු වෙන්න ඕනේ. ඉතින් මං ඒදී ආසාවෙන් දැන් කරනවා. බබාලා දෙන්නගේ අම්මා කෙනෙක්. ඔව්. මම සාමාන්‍යයෙන් අපි කියනවානේ ළමයි හම්බුනාට පස්සේ ලංකාවේ ගෑනු අය තමන් ගැන හිතන්නේ නැහැ කියලා. ඔව්. මම නම් හිතනවා ඇත්තම කියන්නේ. ඒකත් එක්ක එහෙමම කියන්න. මෙහෙම බොක් ගන්න. ඕකේ. ඉතින් ඒකත් එක්ක මේ අක්ක කොහොමද මේන්ටේන් කරන්නේ ඇඟ ගැන බොඩි ෂේප් එක ගැන? ඒක මෙහෙමයි. තමන්ට උනන්දුවක් තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි තමන්ගේ කාලය හදාගන්නේ තමන්ට අවශ්‍ය දෙයට විතරනේ. දැන් සමහර ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ තියෙන වැඩත් එක්ක වෙලාව නැහැ කියන එක. වෙලාව හදාගන්න. දැන් අපි මෙහෙම දැන් අපි දවසට අපි හැමදාම නානවනේ. අපි නාන්න වෙලාව හදාගන්නේ නැද්ද? අපි කන්න බොන්න ඕනනේ. අපි කෑම බීම කන්න වෙලාව හදාගන්න ඕනේ කොහොම හරි. ඒ වගේම අපි දරුවොත් එක්ක කාලය ගත කරන අපි ඕනනම් කාලය හදාගන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් සමහර අය ඉන්න කෝල් අපු මනේ වෙලා නැහැ බිසි. එහෙම කියනවා අපි කරන්න ආස නැති දේවල් වලට.
තමන්ට උවමනාවක් තියෙනවන දවසේ අපි හිතමු පැය 24ම නැ පැය 24න් පැය 8ක් අඩු කරපුවාම ඉතුරු පැය ගානෙම අපිට ඕන දේවල් අපිට ඕගනයිස් කරගන්න පුළුවන් නේ. දැන් මම ගත්තොත් ඇත්තටම ඒ කාලය මට අඩුයි. ඒත් මම පැය එකමාරක් හෝ පැය දෙකක් අනිවාර්යයෙන්ම මගේ ව්‍යායාම වලට වෙන් කරනවා. සමහරවිට ඉතින් උදේ පහට නැගිටින්නත් වෙනවා ඒ දෙයට. ඒ වුණාට මම උදේ පහට නැගිටලා ඒ දෙය කරනවා. මොකද ඒක මට අවශ්‍ය නිසා. ඉතින් ඒ වගේ තමන්ට උවමනාවක් තියෙනවා නම් මේ ලෝකේ ඕනම දෙයකට අපි කාලය හදාගෙන අපි ඒ දෙය කරනවා. ඒ නිසා උවමනාව නැතිකම කම්මැලිකම තියෙන අය තමයි excuses දෙන්නේ. ඉතින් දැන් මට ඇත්තටම දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉස්කෝලේ යනවා. එතකොට මම මගේ රංගන කටයුතු අහෝ මගේ වෘත්තීය කටයුතු මුකුත් නැත්තම් ඒ කාලේ මන් නිදහස්. නැතත් ඇත්තටම කියනවා මට දිනපතාම මුළු දවස පුරාවටම වැඩ කටයුතු තියෙනවා. ඒත් ඒ තරම්ම වැදගත් කාර්යයක් කියලා හිතලා මගේ ජිම් එකට මම යනවා. ඒ වගේ මනිත රූපලාව වැනි කටයුතු මම කොහොමරි මැනේජ් කරගන්නවා. ආදරේ ගැන මොකද හිත? ආදරේ කියන්නේ ඒක ඇත්තටම මම එහෙමයි දකින්නේ. ආදරේ අපිට ආදරේ තමයි අපේ ජීවිතේ මූව් ෆෝවර්ඩ් කරන්නේ, අපිව ඉස්සරහට අරගෙන යන්නේ. අපි ජීවත් වෙන්නේ ආදරේ නිසා සහ අපිට ජීවත් වෙන්න ආදරේ අවශ්‍යයි. මම හිතන්නේ අපි මේ ජීවිතේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා. උදාහරණයකට කිව්වොත් මම ඒක වැඩිපුරම දකින්නේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් දැන් අපි මේ දරුවෝ ඉපදුනහම අපි ඔන්න දුෂ්කර කටයුතු කම්කටොළු ආවත් අපි පුතුම ආදරයකින් මේ ළමයි බලාගන්නේ. ඇයි ඒ? අපේ හියුමන් නේචර් එක එක. මොකද ඒ ආදරේ තිබ්බොත් තමයි අපි බබාලා බලාගන්නේ. ඒතර මේ අපේ හියුමන් රේස් එක පවතින්නේ මේ ආදරේ තිබුණොත් විතරයි. එතකොට අපි දෙන්නෙක් ගත්තොත් girl and boy හෝ අපි couple එකක් ගත්තොත් couple එක reproduce කරන්න පළවෙනි ස්ටෙප් එක තමයි ආදරේ. ආදරෙන් තමයි දෙන එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ ආදරේ කියන්නේ අපේ ජීවිතේට essential, අපේ මේ human nature එක පවතින අවශ්‍යම දෙයක්. ඒත් අපි ආදරේ අපේ ජීවිතේ එක එක විදිහට ලං කර ගන්නවා. සමහර වෙලාවට අපි එක එක relationships වලින් අපි එක එක විදිහට බලාපොරොත්තු වෙනවා සහ අපි එක එක විදිහට ආදරේ දෙනවා. ඉතින් මම දකින විදිහට මමත් මගේ සැමියාත් ඒ වගේම මමත් මගේ දරුවොත් මමත් මගේ කවුලෑ මගේ අම්මා තාත්තා අක්කා අයියා. ඉතින් ඒ හැම කෙනෙක්ටම ආදරේ වෙනස් වෙනස් විදිහට දෙනවා සහ වෙනස් වෙනස් විදිහට ගන්නවා. ඒකට මම එක දෙයක් එකතු කරන්න. මොකද මගේ මේ යාළුවන්ට මම මේක නිකන් ටීචර් වගේ හැමදාම කියලා දෙනවා. අපිට තියෙනවා 5 love languages කියලා දෙයක්. ලෝකේ 5 love languages කියලා love languages පහක් තියෙනවා. එතකොට අපි හැම එක්කෙනාටම ආවේනික වෙච්ච love language එකක් තියෙනවා. මම කියන්නම් ඒ love languages මොනවද කියලා. එකක් තමයි. එතකොට දැන් මේකේ වැදගත්ම දේ තමයි ඔයාට ආවේනික love language එක වෙනස්. මට ආවේනික love language එක වෙනස්. ඔයා මගේ love language එක කතා කරොත් විතරයි මට ආදරේ දැනෙන්නේ. හරිද? තේරුණාද? මම ඔයාගේ love language එක කතා කරොත් විතරයි ඔයාට ආදරේ දැනෙන්නේ. ඉතින් ඒ දෙක අඳුරගෙන අපි එකිනෙකාගේ love language එක කතා කරොත් විතරයි අපි එකිනෙකාට ආදරේ පෙන්වන්න පුළුවන් වෙන්නේ. ආදරේ දැනෙන්නේ. දැන් ඔයාගේ love language එකක් වෙලා ඔයා ඒක මට පෙන්වුවට මට ඒක ආදරයක් කියලා දැනෙන්නේ නැහැ. ඒක ඇත්තටම psychologist කෙනෙක් තමයි හොයාගත්තේ. love languages මම කෙටියෙන් කියනනම් පළවෙනි එකක් තමයි physical touch. physical touch කියන්නේ sex නෙමෙයි. right. physical touch කියන්නේ අපි physically අල්ලන එකෙන් සමහර අයට ආදරේ දැනෙන. උදාහරණයක් වශයෙන් මගේ අක්කා physical touch එකෙක්. එතකොට ඒක sex එක්ක සම්බන්ධ කරගන්න එපා. ඒගොල්ලන්ට අවශ්‍ය මෙහෙම අපිව ඇල්ලුවොත් තමයි ඒගොල්ලන්ට ආදරේ දැනෙන්නේ. අනිත් එක තමයි quality time. සමහර අයට ආදරේ දැනෙන ක්‍රමයක් තමයි quality time spend කරොත්. ඒ කියන්නේ තනියම කාලය ගත කරලා කතා කරලා එහෙම කාලය ගත කරලා තනියම හොඳ quality time spend කරොත් තමයි ඒගොල්ලන්ට ආදරේ දැනෙන්නේ.
අනිත් ලව් ලැංග්වේජ් එක තමයි gift giving. සමහර අයට මේ කියන්නේ මේ ගණන් එක්ස්පෙන්සිව් gifts නෙමෙයි, කියන්නේ පොඩි දෙයක්, කියන්නේ පොඩි පාර කඩාගෙන කාඩ් එකක්, මලක්, ඒ වගේ චූටි දෙයක් හරි දුන්නොත් ඒක තමයි ඒගොල්ලන්ට ආදරේ දැනෙන ක්‍රමේ. ඒක gift giving. අනිත් එක තමයි words of appreciation. ඒ කියන්නේ සමහර අයට ආදරේ දැනෙනවා හැම වෙලාවෙම කියන්න ඕනේ you are amazing, you are good, you are great, you are wonderful, ඒ වගේ කිව්වොත් එයාට ආදරේ දැනෙනවා. වර්ණනා කරන්න ඕනේ. ඔව්, වර්ණනා කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම මේ දේවල් පහම කරන්න ඕනේ ආදරේ දැනෙන්න. ඒත් අපිට ප්‍රයිමරි ලව් ලැංග්වේජ් එකක් තියෙනවා. අන්තිම එක තමයි, ඒක මගේ ලව් ලැංග්වේජ් එක, acts of service. ඒ කියන්නේ දැන් අනිත් කෙනා තමන් වෙනුවෙන් මොන හරි දෙයක් කරොත්. ඒ කියන්නේ ෆොර් එක්සැම්පල් ලොකු ලොකු වැඩ නෙමෙයි, පොඩි පොඩි වැඩ. දැන් මං කිව්වොත් එහෙම මේ කාමරේ බල්බ් එක පිච්චලා මේක දාලා දෙන්න පුළුවන්ද කියලා. දැන් අනිත් කෙනෙක් වත් මන්නේ මට ඔබ කරන්න බැ වෙන කාට ගිහද සර්වන් කේට කියලා දාගන්න. ඒකට මට දෙදින හර්ට් වෙනවා. ඒ කියන්නේ acts of service කියන්නේ ඕනම පොඩි වැඩක්. මොකක් හරි තමන් වෙනුවෙන්. දැන් මම හොඳම උදාහරණයක් දෙන්නම්. එක දවසක් මගේ යාළුවෙක් මම ලන්ඩන් වල ඉද්දී ෂූට් එකකට ගිහිල්ලා, එයා ලන්ඩන් සිටි එකේ ඉඳන් හීත්‍රෝ එයාපෝර්ට් එකට පැය දෙකක් වගේ ප්‍රමාණයක්, මම හිතන්නේ පැය කමාර දෙක දුරක් يعني කාලයක් යනවා. මෙයා මට මගේ ෆොටෝස් ඉන්න CD එකක් දෙන්න ලන්ඩන් සිටි එකේ ඉඳන් හීත්‍රෝ එයාපෝර්ට් එකට ආවා. ඒක මට මාර විදිහට හිතට දැනුණා. ඒ අර ඒ acts of service එක මං වෙනුවෙන් ආවනේ. ඔව්. ඉතින් මම ලංකාවට ආවෙනවද මෙයාලට කෝල් කරනවා කොහොමද කියලා බලනවා. ඒ කියන්නේ ඒ එක පොඩි දේ මට හරියට මාව මූව් වුණා. ඉතින් ඒක ඒ acts of service අයගේ ලක්ෂණයක්. ඉතින් ඒ වගේ තමන්ගේ ආදරවන්තය දරුවන්ට තියෙනවා ලව් ලැංග්වේජස්. හැම කෙනෙක්ටම ලව් ලැංග්වේජස් තියෙනවා. අපි ඒක ඉගෙනගෙන ඇත්තරම ඉන්ටර්නෙට් එකේ පොත 5 ලව් ලැංග්වේජස් කියන ඒ පොත Google කරොත් PDF ෆෝමැට් එකේ ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්. ඒක හැම කෙනෙක්ම කියවන්න ඕන පොතක්. මේ එතකොට ආදර එතකොට ගොඩක් අයට ලේසි වෙනවා තමන්ගේ ආදරය පෙන්නන්න. ඉන්ට්‍රස්ටිං මන්න දැනගන්න. අපි දැන් කතා කරොත් විලාසිතා ගැන. ඔයාගේ විලාසිතා ගැන කියනවා මොනවාද මේන්ටේන් කරන්න කරන්නේ? නැද මුකුත් කරන්නේ නැද්ද? මුකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මං චුට්ටක් මහත් වෙන්න කැමති. හැබැයි වැරදිලාවත් එහෙම දේවල් කියන්න එපා. නෑ, ඇත්තටම මහත් වෙන්න කැමති. නමුත් මහත් වෙන්න දැන් අවුරුදු මම දෙන 4ක් 5ක් ඉඳන් මම ට්‍රයි කරනවා. මං කියන ගොඩක් කැම් කරනවා. කරනවා. මං ඇත්තටම බැරිම තැන මේ අර බෙහෙතුත් ගත්ත යාළුවෙක් එක්ක ගිහිල්ලා මේ මහත් වෙනවා කියලා කිව්වම කිසිම ප්‍රතිඵලයක් වුණේ නැහැ. මට එතනින් ඇත්තම මගේ ඉන 28ට තිබුණ 29ට මහත් වෙනවා. ඔච්චරම තමයි වුනේ. දැන් අවුරුදු 3ක ඉඳන් කිලෝ බර 56යි 55යි අතර මම එහෙට මෙහෙට යනවා. මේ එහෙම ලොකු මේන්ටේන් කිරීමක් නැහැ. මේ ළඟදී මම එක්සයිස් කරන්න පටන් ගත්තේ. ඒකත් මට හිතෙච්ච හින්දා මේ පොඩක් හදා ගන්න ඕනේ කියලා මේ කකුල් දෙක එහෙම පදක්. එහෙම ලොකෝට මේන්ටේන් කිරීමක් මගේ නෑ. ඇත්තටම ඒ කියන්නේ මම පොඩක් කම්මැලි ගතියක් තියෙනවා මගේ. කියන්නේ එක දිගට කරගෙන යන හරිය අමාරු. හෝමෝන් ප්‍රතිකාර පටන් ගත්ත කාලෙත් මට ඔය ප්‍රශ්නේ හරියට ආවා. ඉතින් බැරිම තැන ඊට පස්සේ මම ලේසි හෝමෝන ප්‍රතිකාරයකට ගියා. හෝමෝන් ජෙල් එකක් තියෙනවා. ඒක සති දවසක් කර දවසක් ගන්න. ඒතර මිස් වුණ කමනේ ඊට පස්සේ ගන්න තියෙනවා. ඉතින් අර එහෙම දෙයක් තියෙනවා. නැත්නම් මේ විලාසිතා ගැන ගත්තාම දැන් සමහර තැන්වලට මට අනිවාර්යෙන් කරන්න වෙන විලාසිතාවක්. ලෙක්චර් එකක් කරන්න යනකොට මට ආපු ලොකුම ප්‍රශ්නය මම මේ ස්ලීව්ලස් ජැකට් එකගෙන කියන එක. ඉතින් ඒක හරියම පහසුයි. මට ඒක අර අද්දිගට ජැකට් දාගෙන ඉන්න මට හරි අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මම මේක අඳින්නේ. ඉතින් අර සමහර විලාසිතා තියෙනවා මම අනිවාර්යෙන් කරන්න ඕනේ. අර ලෙක්චර්ස් වල යනකොට සාරි අඳින්න ඕනේ. ගවර්න්මන් මීටින්ග්ස් වලට යනකොට සාරි අඳින්න ඕනේ. මොනවාරි බෝඩ් මීටින්ග් වල ඇජ්කම් ජනරල් මම හිටමයි යනකොට සාරි අඳින්න ඕනේ. එහෙම නැත්නම් අතර මම හරි කැමති බොහොම සරලව යන්න ඩෙනිමයි ටී-ෂර්ට් එකක් දාගෙන යන්න පුළුවන් නම් පොනිටේල් එකක් දාගෙන මම ඒත් යනවා. මොකද විලාසිතාව කියන දේ මම දකින විදිහට තමයි වදයක් නොවේ යුතු සහ තැනට ගැලපේ යුතු. ඒත්
ඉතින් එහෙම නොවන ඕනම විලාසිතාව මට ගැලපෙනවා කියලා තියෙන දෙයක් මම ඇත්තටම කරන්න කැමති මොකද මම ඉස්සරහින කොටට අඳින්න ආසනවා ඊට පස්සේ මගේ යාළු මගේ මට මේ කන්සල්ටන්ට් කෙනෙක් කිව්වා මේ වැරදි දෙයක් හිතන්න එපා කකුල් දෙක කෙට්ටින්ද ඔයා කොටට අඳින්න එදා ඉන්න කොටට තිබ්බ ඇඳුම් ටික ඔක්කොම දීලා දැම්මා එදා ඉන්න කොටට අඳින්න හැබැයි මම නම් ඒක ඇත්තටම අනුමත කරන්නේ නැහැ ඒ කියන්නේ තමන් කැමති නම් කරට ඇන්නට කමන්නේ. ඒ කියන්නේ තමන් කොන්ෆිඩන්ට් නම් තමන්ගේ බඩි එක ගැන තමන් ආස විලාසිතා කරන්න ඕනේ. කන්ෆිඩන්ට් කියන්නේ දැන් එක පාර. ඒ කියන්නේ ඒ කන්සල්ටන්ට් කෙනෙක් ඔයාට එහෙම දෙයක් කියපුවම ඔයාගේ කොන්ෆිඩන්ස් එක තමයි නැති කරලා තියෙන්නේ. රයිට්. ඒක වැරදි. එහෙම කරන්න හොඳ නැහැ. හදයි පුගමන කිව්වේ නම් මේ මැදිහත්ම ඔයාගේම හොඳටයි කිව්ව කෙනෙක් දෙකින් තමයි ගන්න පොඩක් හිතුවා. ඒ කියන්නේ කැට ඇතිනේ ඒකනේ කියනවා ඇත්ත කියලා. නමුත් දැන් විශේෂම සාරි අඳිනකොට නම් ඇත්තටම මම කවුරුත් කියනවා ලහන්නේ නැහැ. මොකද මම දකින්න විදිහට ලෝකේ තියෙන සරාගේම ඇතුම සාරි. ඇත්තද? මේක මේ මම ඇත්තම කියනවා මම ආසම නැති ඇඳුමක් සාරිය. මොකද සාරි ඇඳගත්තා මට සාරි ඇඟේ තියාගෙන ඉන්න මට සෑහෙන මහන්සියක් දාන්න වෙනවා. මම වෙඩින් එකට අමාරුවෙන් හරි අඳගෙන වෙඩින් එකටවත් ගියොත් එහෙම මට ඒ කියන්නේ වෙන කිසිම දෙයක් කරන්න බෑ මම මේ පැත්තෙන් පොටාල්ලගෙන මේ පැත්තෙන් අනිත් රැලි ටික අල්ලගෙන මට ඒ මුළු දවසම ඉවරයි මගේ ඒ නිසා ඇඳලා කොච්චර ප්‍රැක්ටිස්ද කියන්නේ අතන දැන් කටු ගහන්න නැතුනම් නම් හඳින්න පුළුවන් නිසා මේක ඇඳලා ගහක් උනත් නගින්න පුළුවන් ඒ තරම් මේක ප්‍රැක්ටිස් වෙලා දැන් මට ඕක මගේ යාළුවෙක් උදාහරණත් එක්ක කිව්වේ දැන් දවසක් මගේ ගාවට ඇවිල්ලා මම මේ සාරි යාර කියද කියලා සාරිට යාර හයයි මේ කොච්චරක් එළියද කියලා. ඊට පස්සේ මම කෝ උදින් සමහරක් දැන් එළියට ලස්සන නේ. අපේ ෂර්ට් එකට යාර කීයද කියලා. මම යාර දෙකක් විතර ඔක්කොම වෙයිලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම ඒක කල්පනා කළා. ඊට පස්සේ මම සාරිය ගැන නියමිත යම් යම් දේවල් කියුවා. කියවලා බැලුවාම ඒකේ තියෙන සාරාංශය ඇවිල්ලා ලෝකයේ තියෙන සරාගෙම ඇඳුම සාරිය කියන එක. මම අහලා තියෙනවා. ඒත් ඔව් දාද උදේ වරු අපිට ෆීල් විසිට තිබුණේ තේ අනුකට දැන් සාරිය ගහගෙන යන්න බෑ මේ තේ කාරිය අමාරු ඒ කියන්නේ කොච්චර කම්ෆර්ටබල් ඇඳුමක් වුණත් යම් සමාන තැන්වල ගැළපෙන්නේ නැහැ කෙනෙක් කරන්න හරි අමාරු නේද මේ දවස් වලස් සත් එක සාරිය අඳගෙන කොහොමද යන්න බෑ නෑ අමාරුයි රස්නේ දවස් වල තමයි ඉතින් තවත් කේන්ති යන්නේ මේ වගේ දේවල් දැන් මීටින් තියෙන ඒසී රූම් එක නම් අන්න කමක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ හොඳට සාරිය අඳගෙන යනවා නැත්නම් ඇත්තටම පුළුවන් තරම් කැෂුවල් යන්න තමයි බලන්නේ ආසෝයි ඉතින් අර කිව්වා වගේ තැනට ගැලපෙන දැන් තමන් ආසයි නම් ඒ දේ يعني ආසාව తీර නිසා වාට ඒක ලේසි වගේ දැනෙන්නේ. සාරියද? ඔව්. මේකට එහෙම ලොකු ආසාවකුත් නැහැ. අර දැන් මේ රස්සාව කරන්න පටන් ගන්න මේ හැමදේම ස්වීඩේට දැන් අවුරුදු 8ක් වෙනවා 8ක් 9ක් වෙනවා. ඉතින් ඒකත් එක මං හිතන්නේ මේ අවුරුදු 9 8 තුල මම වැඩිපුරම ඇඳගත්තේ සාරිය. ඉතින් දැන් ඒකට ඔයගේ කබඩ් එකේ වැඩිපුර තියෙන සාරි. ඇත්තටම හරි. ගොඩක්ම තියෙන සාරි. ඒ ටැග්ගක් හම්බුණාද දෙන්නේ කවුරුර ආසාවට වෙන මොකක් කරේත් ඒත් සාරියක් දෙන්නේ. ටැග්ගක් ප්‍රතිචේප කරන්න බෑනේ මොකක් කියන්න බැරි වෙන. ඔයා කරන්නේ කැමැතිම දේ මොකද මම දැන් දන්නවා. ඔයා කැමති විදිහට ඔයාගේ ජීවිතේ වෙනස් කරගත්තා. එතකොට ඔයා කරන රස්සාවක් තියෙනවා. ඒත් ඔයා කරන්නේ ඔයාගේ ඒ කියන්නේ උදේට නැගිට්ටාම ඔයා ආසාවෙන්ද කරන්නේ ඔයා කරන ජොබ් එක අනිවාර්යයෙන්ම නැත්නම් ඊට අමතරව වෙන දෙයක් තියෙනවද ඔයා ඩ්‍රීම් කරන්න කැමති? මෙහෙමයි කීපයක් තිබුණා මම මේ හැම ෆීල්ඩ් එකම ට්‍රයි කරලා බැලුවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තාම මට හින්න රඟපාන ලොකු ආසාවක් තිබුණා පොඩි කාලේ. හැබැයි කාලයක් යනකොට මේ හිමනත් ෆීල්ඩ් එකත් එක්ක මම ඉබේම ආපු ගමන මම කෙනෙක් කිසිම විදිහකින් plan කළා අපි දැන් නෙමෙයි එතනට ආවට පස්සේ හිතුණා right මේක මට වෙච්ච දේවල් මම අනිත් පැත්තට වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒක ස්ටෙප් එකක් හැටියට තමයි අතර මම අද මෙතන ඉන්නේ. මම අර කිසිම විදිහකින් මේ ගමන මම මෙහෙම වෙනවා හිමන ඇක්ටිවිස් කෙනෙක් නෙමෙයි. කිසිම දෙයක් මම plan කළා අපි දැන් නෙමෙයි. ඒක හරි ඉබේ ආපු දෙයක්. හැබැයි මං හිතලා තිබුණා ඇත්තටම මේ රංගපාන්න පුළුවන් විදිහකට තමයි ආසාවෙන් හිටියේ. ඒ તો රංගපෑවද චිත්‍රපටයේ ස්වර? ඒක අහඹු චිත්‍රපටයක් මට මේ ෆ්‍රැන්සිපානි එක හම්බුනේ හරි අහඹෙන්. ඒක රංගපාලේ වරනලා මට මේ නිලි ජීවිතය කියන එක මට ටිකක් හරි අමුත්තක් තේරුණා මම ගිය ෆිල්ම් අවෝඩ් සෙරමනීස් වලින්. ඒ කියන්නේ කොහොමද කියන්නේ එතන යම් කිසි
අභ්‍යාජයත් හිටිය සෑහෙන අමංකෝම ම විවෘතව කතා කරන එතන අර බෙල්කමින් එකක් තිබුණ එක නිකන් 140ක් වගේ ඉතුරු 160ම මං මගේ එක්ක ආපු අර මං විසාටත් කියලා තියෙනවා එක දවසක් මං ෆිල්ම් හෝල් එකෙන් එළියට එනකොට මොකද වොට්සැප් එකේ මට කියන කොහොමද අන්තිම ගියේක මම හිතන සිග්නිස් එක මං විසාට කිව්වා ලයික් this will be my last film award ceremony in Osaka I'm not going to come for any thing because I don't want to feel uncomfortable ekena etta ara hitannako no galapena pudgalek aawa wage ara minissunge thiyena expressions and ara e thiyena hina unath manusu tangala ahaka bala ganna vidiya ekena eka mata hari amaru ekena man onama kenek ekka mama dan mokada mage aachi mata kiyala thiyunu deyak thamai මනුසයට නිකං දෙන්න පුළුවන් ලොකුම තෑග්ග හිනාව. අව්‍යාජ හිනාව. ඒකම ඇතිකිව මනුසයට ජීවිතයේ එදා දවස සුබ වෙන්න. කෙනව මනුසයෙක්ව දැක්කම මනුසයට කිසිම හිතේ කහටක් නැතුව අපි හිනා වෙනවා කියන්නේ ඒ මනුසයා ප්‍රශ්නකින් හිටියත් ඒක අමතක වෙන හොඳ පිළිතක් කියලා තමයි. ඉතින් ඒක මම ඇත්තටම ප්‍රැක්ටිස් කරලා ආපු දෙයක්. ඉතින් මම ඒක ඕනම කෙනෙක්ට හිනා වෙනවා. ඒක ඒ හිනාවට පෙරලා මම අඳුම ගන්නේ එකක්වත් බලාපොරොත්තු වෙනවා. ඒක හම්බුනේ නැතිනම් මට හරි අමාරුයි. මොකද අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නම් පොඩක් සමහර වෙලාවට ආඩම්බරයි. ඒක ඇත්ත. එහෙමත් කෙනෙක් තමයි ගොඩාක් ප්‍රසිද්ධ වෙලා අර ඕනම කෙනෙක්ට hina වෙලා හම්බල්වට ඉන්නේ එහෙමත් කෙනෙක් තමයි. මොකද අපේ ෆීල්ඩ් එක සමනේ ඉතින් ප්‍රසිද්ධියත් එක්ක තියෙන ෆීල්ඩ් එකක් නේ ඉතින් ගොඩක් අය ඇත්තටම ඒ වගේ දේවල් ගැන කියා කරන්නේ නැහැ. අපේ අය හොඳයි. ඇත්තටම කියනවා මම කියන ඉන්දියාවේ නළු නිළියෝ ගැන. ඒගොල්ලන් දැන් මට ඇත්තටම ඉන්දියාවේ නළු නිළියෝ ගොඩාක් හම්බුණා ලංකාවේ ඔය අයිෆා අවෝඩ්ස් ඒ වගේම හිරු ෆෙස්ටිවල් එකට ගෙන්නනවා. ඉතින් ඒ අවෝඩ් සෙරමොනිස් වලදී ඒගොල්ලන් වැරදිලාවත් කියන්නේ අපි මෙහෙම හොඳට හිනා වුණාවත් ඒගොල්ලන් හිනා වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඇත්තටම හිනා වෙන්න අවශ්‍ය නැහැ වෙන කිසිම කෙනෙක් එක්ක. මොකද මම කල්පනා කරා ඇයි ඒගොල්ලන් මෙච්චර මෙහෙම ඇරගන්ට් වෙන්නේ කියලා. එතකොට මං හිතුවා සමහරවිට දැන් මේගොල්ලන් ඉන්දියාවේ එළියට බහිද්දී මිනිස්සු දාස් ගණන් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට ඒක ප්‍රැක්ටිකල් නැතුව ඇති හැම කෙනාටම හිනා වෙලා හොඳින් කතා කරන එක. දැන් අපිට ඉන්නේ අපි එළියට බැස්සොත් රසිකයෝ පොඩ්ඩයි ඉන්නේ. එතකොට අපිට ඔක්කොලාටම හිනා වෙලා ෆොටෝස් තරගෙන යන්න පුළුවන් වෙලාවක් තියෙනවා. වෙලාවක් තියෙනවා. අපි ඒ දේවල් කරනවා. ඉතින් ඉන්දියාවේ ලෝකෙ දෙවෙනියට වැඩිම ජනගහනය ඉන්න රට. ඉතින් ඒ ඉන්දියාවේ නළු නිළියන්ට ඒක වෙනස්. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඔව්. සමහර කරලා ටීවී එකේ පෙනෙන ෂාරුක් ඛාන් එළියට ළමයි මාත 500ක් විතර ඉන්නවා. ඔව්. ඉතින් ෂාරුක් ඛාන්ගේ ගේස්රා හැමදාම මේ වගේ සෙනගක් ඉන්නවලු. එයාට චූටි ස්ටේජ් එකක් වගේ හදලා තියෙනවනේ ඒගොල්ලෝගේ රසිකයන්ට කතා කරන්න. ඉතින් ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිට එක පාටම වෙනම ඉන්ඩස්ට්‍රි එකකින් ගියපු කෙනෙක්ට හිතන්න පුළුවන් අපුව මේ ඉන්න අය ගොඩක් ඇරගන්ට් කියලා. මට ඒක ඇත්තටම තේරෙන්නෙත් නැහැ. මොකද මම පාසල් යන කාලේ මම මේ ශාස්ත්‍රයේම තමයි හිටියේ. ඉතින් දැන් ඔව් ඇත්තටම පාසලෙන් අවුට් වෙන්න කලින් ඉඳන්ම මේ ශාස්ත්‍රයේ හිටියේ. නිරූපණ ශාස්ත්‍රයෙන් ඊළඟට පාසල් යද්දිම තමයි මම අද්‍රිනිවසන චිත්‍රපටය රඟපෑවේ. ඊට පස්සේ එහෙම්මම මේ ශාස්ත්‍රයට මාව මුළු ජීවිතේම මේ ශාස්ත්‍රය. ඉතින් මං ඊට අමතර ශාස්ත්‍ර ගැන මුකුත් දන්නේත් නැහැ. ඉතින් මේ විදිහටම තමයි ජීවත් වුණේ හැමදාම. ඉතින් පිට කෙනෙක්ට ඇවිල්ලා ඒ තියෙන එක්ස්පීරියන්ස් එක මට ඇත්තටම හිතාගන්න බෑ. දැන් මගේ පවුල අයටත් මං කියනවා දැන් එන්න ඉන්ටර්විව් එකට ටීවී ඉන්ටර්විව් එකට එලිතින් මං ඒගොල්ලන් එක්කගෙන යනවා ඉතින් එක දේවල් වලට. ඒගොල්ලන් කැමරා එකක් දැක්කම බය වෙනවා. අම්මෝ බෑ 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 කියලා ගිහලා හැංගගෙන. ඉතින් මං කල්පනා කරා මොකද්ද ඔක ඔච්චරම දේ එහෙම කියලා. නෑතර මුල් දවසල මම කැමරා එකක් ඉස්සරහට ආවම මට නිකන් හරි ලොකු පනිෂ්මන්ට් එකක් වගේ ලොකු ලයිට් ගහලා තියෙන මම හිටගෙන ඉන්නවා. දැන් ඉතින් අර තියෙනවා දැන් සමහරක් මේ ඉන්ටර්විව් වලට ගියාම එක මේ එක මිලිටරි ට්‍රේනින් එකක් වගේ. හරිම අමාරු. ඒ කියන්නේ අහන ප්‍රශ්නත් හරීම අර මන් දන්නේ සමහර කරාට අර සිංහල හොඳට කතා කරන්න පුළුවන් එහෙමෙන් අටවල ගහගන්න පුළුවන් ඉඳ අර ඒක කාන්ත ෂේප් කරගෙන යනවා. නැත්නම් සමහර කරාට මම කල්පනා කරනවා එන්න මම ඇත්තට මොනවද කියන්නේ. නෑ ඔව් දැන් භාෂාවේ ප්‍රශ්නේ. දැන් මමත් ගොඩක් කරාට ඉංග්‍රීසි භාෂාව මැදින් මැදින් කතා කරනවා ගොඩක් වචන. මේ ඒ වුණාට මම මේ ළඟදී උසාවියකට ගියා.
උසාවියකට ගිහපුවම ජජ් කී ඉඳන් ලෝයර්ස්ලා ඔක්කොම කතා කරේ ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ උසාවියේ හරි. එතකොට මේ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් එකක් නේ. ඊට පස්සෙන් අපි ඉස්පිරිතාලෙකට කියලා දොස්තරට කතා කරා. දොස්තර අනිත් දොස්තරලත් එක්කයි අනිත් සමහර පේෂන්ට්ලත් එක්කයි කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. දැන් ඉතින් මම මගේ අම්මගෙන් ඇහුවා අම්මි. දැන් ඉස්පිරිතාලවල ડોක්ටර්ස් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. උසාවියකට ගියත් ලෝයර්ස් ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් අපි ටීවී එකට කියලා ඉංග්‍රීසියෙන් කතා කරපුවම මොකද වෙන්නේ? ඇත්තනේ නේ? ඉතින් අපිට සිංහල වචනයක් පොඩ්ඩක් එහෙම එහෙම වෙලා ඉංග්‍රීසි වචන ටිකක් කිව්වහම ගොඩක් අය කලබල වෙනවා. ඒක හරි ප්‍රශ්නයක්. يعني ලංකාවෙලා සිංහල කතා කරන්න බෑ. ඒක හරි ලැජ්ජාවට කාරණා. එහෙම ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. දැන් උදාහරණයකට කිව්වොත් මගේ ජීවිතේ මම ගත්තොත් ඉස්කෝලේ කාලේ මම ඉංග්‍රීසි කතා කරේ නැහැ. මොකද මම බයිට් කරන හින්දා. ඔව්. ඉංග්‍රීසි බැලදිලාවත් මම වචනයක් හරි ඉංග්‍රීසියෙන් කතා කරොත් නේදා ඉවලා ඉඳලා ඉවරයි එදා නවසම. ඊට පස්සේ මම මේ හ්‍යුමන් රයිට්ස් ෆීල්ඩ් එකට ආවම NGOs වල ගොඩක් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවන් ඒකනේ. අපි ප්‍රොජෙක්ට් එකක් ලිව්වත් ඒක ලියලා ෆන්ඩ් එකට යවන්න පිටරට ෆන්ඩ් එකට යන්න සිංහලෙන් ලියලා යවන්න බෑ. ඉතින් මේ කොහොම හරි බලෙන් ආසාව ඇති කරගෙන ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඇත්තම වරද්ද වරද්ද කතා කොහොමද ඉගෙන ගත්තේ? ඇත්තම මම චිත්‍රපටි බැලුවා. චිත්‍රපටි වල නිලිය කොහොමද කතා කරන්නේ කියන ඇක්සෙන්ට් එක කොපි කරලා තමයි ඇත්තම මම කතා කරේ සමහර වෙලාවට. දැන් උනත් කතා කරගෙන යන්නේ නැහැ. සමහර තැන්වල තේරෙනවා නම් දැන් විශේෂයෙන්ම ෆන්ඩ කෙනෙක් එක්ක එහෙම කතා කරනකොට සාමාන්‍ය කතා කරන වේගයට වැඩි යම්කිසි පොඩි අඩු කාලයක් තමයි ගන්නෙ මම වචන කියන්නේ. මොකද අර පාසල් කාලේ ඉඳන්ම ප්‍රැක්ටිස් එකක් නැති හින්දා වචන ගල්ප ගන්න තියෙනවා. ඒ කියන්නේ සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරනවා. එහෙම ඒක පුළුවන් තරම් වේගෙන් කරගන්නවා. ඒක නැත්තම් අර සමහර කරන වචන මම අදටත් මම ඉංග්‍රීසියෙන් තමයි හිතන්නේ. ඉංග්‍රීසියෙන් හිතා තමයි සිංහල මට ඒක කරන්නේ. ඒකයි මට පැටලෙන්නේ. ඉතින් මේ ඒවලට ඒක අනිත් පැත්ත වුණාමත් ඒකත් කරදරයි. ඔව් ඒ කියන්නේ ඉතින් දැන් ගොඩාක් වෙලාවට අර වැරද්ද වහගන්න එක්සෙප්ට් එක. ඊට පස්සේ කිව්වහම ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා මේ මේකද නැහැ එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද ඉතින් තේරෙන්නේ විදිහක් නැහැ. බොරුවල් ලස්සන පින්තාරු කවරින් එකක් ගහලානේ කතා කරන්නේ. එතකොට තේරෙන්නේ නැහැ. ඉතින් භූමී අද මට ගොඩක් සතුටුයි ආව හම්බෙච්ච එක ගැන. ඒ වගේම රිදම් වර්ඩ් එකට තෑන්ක් කරන්න ඕනේ අපි දෙන්නට මේ අවස්ථාව ලබා දුන්නට. මම ට්‍රාන්ස්ජෙන්ඩර් අය ගැන ඇත්තටම දැනගෙන හිටපු දේ තවත් තහවුරු වුණා. ඉතින් ඒ වගේම මට ගොඩාක් සතුටුයි අද මේ අවස්ථාව ගැන. ඉතින් ඔබමද හිතන්නේ? ඔව් අනිවාර්යයෙන්ම මමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා රිදම් වර්ල්ඩ් එකට. මොකද මේ මං හිතන්නේ ගියක් ඇත්තටම ගොඩක් ආඩම්බර කෙනෙක්. ඕකේ මං ඒත් මේකට ඉන්වයිට් කරද්දි මං හැව මං සචින් අක්කව දෙතුන් වරක් දැකලා තියෙනවා. මේ ජීවිතේට කතා කරලා නැහැ. මේ ටිකක් ආඩම්බරයි වගේ මම අහන්නේ කියන එකත් මං මට ලොකු ප්‍රශ්නයක් කරලා තිබ්බ හැබැයි ඔය අහලා නැද නුවර අය ආඩම්බරයි කියලා. නෑ ඒතර ඒ මගේ ආඩම්බරකම නෙමෙයි. සමහර වෙලාවට ඉතින් මල් ළඟට මැවිලා මට කතා කරේ නැත්තයි ඉතින් මං ගොඩක් අර හිනා වෙලා කතා කරන්නේ නැහැ. මං ඉතින් ඔහේ ඉන්නවා. නෑ නෑ සමහර කාට අපිට මොනාකත් අපි අර මිනිස්සුගේ බාහිර පෙනුමෙන් පොඩක් මනින ගතියක් අපිට තියෙනවනේ. ඉතින් සමහරකට ඒක වෙන්න. නමුත් මේ තරම් ගොඩක් ක්ලෝස් කෙනෙක් කියන මම දැනගෙන හිටියේ ඒ මතය අයින් කරගන්න දුන්නෙක් ගැන මට ගොඩක් ස්තුතියන්ත වෙනවා. ඉතින් රිදම් වර්ල්ඩ් කියන එක يعني මේ තකට තක ප්‍රෝග්‍රෑම් එක මම කන්සෙප්ට් එක ගේනකොටත් මම ලොකු ප්‍රශ්නයක් තිබ්බා. يعني දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් නැති කියන එක يعني ඇවිල්ලා නිකන් ලාවට ගිහලා ආපු එක නෙමෙයි. ඉතින් එතකොට මොකද්ද මම කතා කරන්නේ මම දන්නේ නැහැ දේවල් ගැන කියන ප්‍රශ්න තිබුණා. නමුත් මේ තරම් විනෝදාත්මකයි වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒක තමයි. අපි දෙන්නම ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඊළඟ දවසේ තවත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු නේ.